සුබ දවසක් යාළුවනේ. ඔයාලට වෙලා ඉන්නේ තියරෝ ටෙක්නීෂියන් කෙනී YouTube channel එකත් එක්ක. thumbnail එකේ තියෙනවා වගේම tool එකක් ගැන තමයි මම කියන්නේ. thumbnail එකේ තියෙන්නේ පිටරට job එකක් ගන්න කොහොමද කියලා. ඒත් මම අද කියන්න යන්නේ online tool එකක් නැත්නම් හුඟක් දෙනෙක් අඳුරනවා ඇති LinkedIn කියන account එකෙන් කොහොමද පිටරට job වලට අපි reach out කරන්න කියලා. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි video එකට යමු. ඉතින් CV එකක් ජොබ් එකකට වටිනවා වගේම තමයි ඒ වගේම cover letter එකක් ජොබ් එකකට වටිනවා වගේම තමයි මේ LinkedIn කියන tool එකත් ජොබ් එකකට වටින්නේ. LinkedIn කියන දේ හුඟක් අය වැඩි පාවිච්චි කරන්නේ. ඒ වුණාට ඒකෙන් ගන්න පුළුවන් උදව් CV එකකින්වත් ගන්න බැරි තරම්. මොකද ඔයාලා online job මේ center එකට join වෙන්න පුළුවන්. ඒ job center එකට join වෙලා ඔයාලට එතනින් වාගේ CV එක බාර දෙන්නත් පුළුවන්. ඊට වඩා ඔයාලගේම ගෙදර ඉඳලා ඔයාලගේ මාලින් දේ ඉඳලා ඔයාලට පුළුවන් ඔයාලගේ මේ LinkedIn කියන account එක හරියට හදාගෙන ඒක job market එකට දාන්න. LinkedIn කියන්නේ හුඟක් professionals ලින්න තරක් ඔයාලා මම වගේ. ඉතින් අපිට හුඟක් දේවල් එතනින් කරගන්න පුළුවන්. ඉතින් මම අද පෙන්නන්නම් account එකක් හදන හැටි, account එක හරියට සකස් කරන හැටි, ඒ වගේම කොහොමද පිටරට job ගන්න කියලා. හරි, ඔයාලා දැන් තිරේ පේනව ඇති මුලින්ම join වෙද්දී account එකක් හදාගන්න අපෙන් අහනවා email එකයි password එකයි. ඉතින් අපේ ඔයාලගේ password එකයි email එකයි ගහලා ඔයාලට පුළුවන් account එක නොමිලේම හදාගන්න. මේකේ අපිට ගන්න දේවල් නැහැ. ඒ කියන්නේ සල්ලි ගෙවන්න ඕන දේවල් නැහැ. ඔයාලට එක එක exercises ඕන නම් ඒවලට ගෙවල ගත්ත හැකි. ඉතින් ඊට පස්සේ යාලේ අහනවා නමයි, අපේ වාසගමයි. මම දැනට දාන්න ජෝන් මැක්ස් කියලා අපිට උදාහරණයක් හැටියට. ඊට පස්සේ security check එකක් එක්ක අපිට දෙනවා entrance එක අපිව verify කරගන්න. මම මේ step by step කියන්නේ එක දවසක් මම මල්ලියාගෙනට දවලා එයා එතනදී පොඩ්ඩක් හිර වුණා. ඉතින් අපි කොහොමද මේ දේ හරියට කරගන්න කියන එක තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් ඔයාලට ඕන නම් මෙතන රට මාරු කරන්න පුළුවන්. ඔයාලා ඉන්න රට අපි දැන් දමු ශ්‍රී ලංකා කියලා. ශ්‍රී ලංකාත් එක්ක අපිට ඕන තරම් දැන් මේක ඔයා කොළඹ නම් කොළඹ, වෙන්නප්පුව ආට වෙන තැනක ඉන්නා නම් හොඟක් ලේසි. දැන් මෙතනදී තමයි හොඳම දේ තියෙන්නේ. අපි ස්ටුඩන්ට් කෙනෙක් නම් නැත්තම් අපි වැඩ කරන කෙනෙක්ද. දැන් මෙතනදී ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් යද්දී ඔයාලගේ ස්කූල් යන කෙනා ඒ ලෙවල් ඕ ලෙවල් කරන කෙනෙක්න මේ වෙබ්සයිට් එකේ එච්චරම වටිනාකමක් ඔයාලට නැහැ. මොකද ස්කූල් යන කෙනෙක්ට දාන්න එක්ස්පීරියන්ස් වත් ස්කූල් යන කෙනෙක්ට දෙන්න පුළුවන් පෙන්වන්න පුළුවන් ක්වොලිෆිකේෂන්ස් වත් නැහැ. ඉතින් ස්කූල් වලින් පස්සේ ස්කූල් ලීවර්ස් ලාට තමයි මේක හොඳටම හොඳ. ඉතින් ස්කූල් ලීවර් කෙනෙක්ට දාන්න පුළුවන් එයාලා ඉන්න යුනිවර්සිටි එක, එයාලගේ යුනිවර්සිටි එක එයාලද කරන කෝස් එක, නැත්නම් ඔයා ජොබ් එකක් හොයනවා නම් දැන් ඔයාට පේයි ඔයාට ඔයාගේ ජොබ් ටයිටල් එකට දැම්ම හැකි එයාක්‍රාෆ්ට් මැකැනික් කියලා මගේ ෆිල්ඩ් එකෙන් යන එකක් ගමු. ඊට පස්සේ අපිට ඔහොම නෙක්ස්ට් ස්ටෙප් ව හැකි. ඔයාලා ඉස්සෙල්ලා දකින්න ඇති මම ස්කූල් එකක් දාලා ඒ වාගේ ක්වොලිෆිකේෂන් දාලා තිබ්බා. දැන් ස්කූල් ලීව් කෙනෙක් හැටියට ඔයාලා ඔයාලගේ මේක හදාන. ඔයාලා දැන් යුනිවර්සිටි එකේ ඉන්න ළමෙක්. එයා ඔයා දැන් මේව account එක හදාන්න. ජෝන් මැක්ස් කියන account එකේ දැන් ඔයාලට බලද්දි පේනවා ඔයාලගේ ෆොටෝ එකක්වත් cover මේකක්වත් නැහැ. LinkedIn වල බොහොම වැදගත් තුනක් තියෙනවා. ඒ තමයි ඔයාගේ වගේ ෆොටෝ එක, ඒ වගේම ඔයාගේ cover ෆොටෝ එක, ඒ වගේම ඔයාගේ experience. ඔය ටික හරියට හදාගන්න. හෙඩ්ලයින් කියලා දෙවෙනියට මම කතා කරනවා. හෙඩ්ලයින් එකත් මාර වැදගත්. මොකද summary එක හෙඩ්ලයින් එක හුඟක පටල ගන්නවා. ඉතින් දැන් අපි බලමු. දැන් ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකයි මේ cover ෆොටෝ එකයි aircraft mechanic ගෙනට ගැලපෙනවද? නැහැ. මොකද මේකේ පෙන්වන්නේ කැප් එකක් හරි ග්ලාසස් හරි දාලා ඔයාලගේ සාමාන්‍ය Instagram වලට දාන ෆොටෝ එක. ඒ වගේම cover ෆොටෝ එකේ තියෙන්නේ ඔයා travel කරපු දේ. ඉතින් මේ වගේ දෙයක් LinkedIn එකට වැදගත් වෙන්නේ නැහැ. ඉතින් අපි ඉක්මනට මාරු කරමු අපේ ෆොටෝස්ුයි cover ෆොටෝස්ුයි. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ දෙයක් දාන්න පුළුවන් නම් තව හුඟක් වටිනවා. දැන්
never stop learning වගේ ඒ වගේ දෙයක් අර motivational දෙයක් ඒ වගේ මේකේ වාගේ ෆොටෝ එකේ වා වැදගත් වාගේ වැදගත් පෙනුම දැන් මේව තමයි හුඟක් hiring managersලා බලන්නේ ඉතින් hiring managersලාට ඕනේ ඔයාලගේ social life එකට වඩා ඔයාලගේ professional life එක ෆොටෝ එක තුනක් තියෙන්න ඕනේ likability competence හරිද දැන් ඔය දෙක පෙන්නන්නේ අපි වැදගත් විදියට ඇඳලා ඒ වගේම සාමාන්‍ය හිනාවක් දීලා ෆොටෝ එකට අපිට ওই දේවල් හදාගත්තේ. කඩක් කට්ටිය කරන වැරද්දක් තමයි. එයාලා හුඟක් කාලය වෙන් කරනවා Instagram, Facebook වගේ දේවල් වලට. ඒ වුණාට LinkedIn එක සාමාන්‍ය ෆොටෝ දාලා හදන්න නෑ. ඔයාලා ඒ දෙන ඔයාලගේ link ඔයාගේ Instagram, Facebook වලට දෙන තැනම LinkedIn එකට දුන්නත් මං හිතනවා ඔයාලට job එකක් ගන්න පුළුවන් අවස්ථාව වැඩි කරගන්නවා. ඔයාලගේ LinkedIn එකේ influencing වලට වඩා. ඉතින් දැන් මම මෙතන පෙන්නනවා ඔයාලගේ intro එක edit කරන හැටි. දැන් මෙතන වැරදි දෙකක් තියෙනවා. දැන් මෙතන තියෙනවා දැන් මම ලියනවා training engineer looking to contribute his knowledge and practical experience towards your reputed company. ඉතින් මේ headline එකේ තියෙන වැරද්ද මොකද්ද? දැන් මම මෙහෙම දාලා towards your reputed company. ඉතින් මේ හෙඩ්ලයින් එක මන් දකින විදිහට මේක සමරි එකක්. ඔයාගේ ඔයාගේ CV එකේ තියෙනවා objective එක. Objective එක කියන්නේ නැත්නම් summary එක කියන්නේ. Summary එකයි objective එක කියන්නේ ඔයා අනාගතේ ඔයාට ඕන දේ. Summary එකක් කියන්නේ experience එකක් තියෙන එකෙන් තමයි summary එකක් දාන්නේ. Objective එකක් දාන්නේ හුඟක් experience නැති කෙනෙක්. දැන් මෙතන ඔයාගේ heading headline එකට දාන්න ඕනේ ඔයාගේ key points ටික. ඔයා කවුද? ඔයාගේ තියෙන skills මොනවාද? ඔයාට තියෙන qualifications මොනවාද? ඔයාලගේ company එක දැම්මත් එතනට අවුලක් නැහැ. දැන් මම මෙතන headline එක mark කරනවා trainee aircraft engineer. ඊට පස්සේ ඔයාගේ university එක ඔයා ඉගෙනගත්තු දේවල් ඔයාට skills හැටියට දාගත්ත හැකි. ඔයා AutoCAD කරලා තියෙනවා. AutoCAD වලින් design කරලා තියෙනවා. ඔයාට දැම්ම හැකි AutoCAD කියලා. ඊට පස්සේ ඔයාට දැම්ම හැකි ඔයාගේ qualifications ඔයාට diploma තියෙනවා නම් එහෙමයි ඔයාට bachelor's degree එකක් තියෙනවා නම් ඔයාට දැම්ම හැකි dip BSc honors කියලා ඊට පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයාගේ licenses නැත්නම් certifications professional certifications ඉතින් මේ professional certifications ඔයාලට university එකෙන් හම්බෙන්න පුළුවන් ඔයාලා නැත්නම් දැන් මම මේ හදන්නේ university එකෙන් out වෙච්ච කෙනෙක්ට වගේ මේකක් experience නැති කෙනෙක්ට දැන් මේ නම් දාලා තියෙන විදිහට දාන්න පුළුවන් ට්‍රේනි ඒක්‍රාෆ්ට් ඉන්ජිනියර් AutoCAD diploma BSc honors B1.1 years of OCAA UK දාලා ඔයාගේ හෙඩ්ලයින් එක හදනවා. දැන් මේක තමයි ඔයාගේ සමරි එක. ඉගෙන හරි මැනේජර් කෙනෙක් කාපු ගම පෙන්නේ ඔයා මේ දේ. ඊට පස්සේ අර මම ඉස්සලා කියපු දේ අර ඔබ්ජෙක්ටිව් එක ඔයාට මොකද්ද ඕනේ මේ ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද මේ LinkedIn එක හදන එකේ? අන්න අපිට ඒක දැම්ම හැකි මම මුලින්ම දැම්මා වගේ training aircraft engineer looking to contribute his skills and knowledge to your reputed company කියලා. අන්න ඔය වගේ එක තමයි ඕක තමයි summary එකට යන්නේ. ඊට පස්සේ අපි බලමු education එකක් add කරන විදිහ. දැන් අපි මෙතන මාට හම්බෙච්ච මා education qualification එකක් දාන්නේ school of aircraft maintenance engineering bachelor's degree aircraft engineering. මම එක එක කාලවල දාන්න මම ඒක ගැන වැඩි ස්ට්‍රෙස් කරන්නේ නැහැ. ඉතින් grade එකක් දාන්න ඕන වල grade එකක් දාන්න පුළුවන්. ඒකෙන් පෙන්වන්න පුළුවන් වාට මොනවාද හම්බෙච්ච grade එක. ඒ වගේම යට activities and social තියෙන ඔයා තවත් යටට ගියොත් වාට advance settings අතර වාට description එකක් දාන්න පුළුවන්. ඒක වාට දාන්න පුළුවන්. ඔයාගේ ඒ qualification එකේ කරපු modules. මොකක් වැදගත් hiring manager කෙනෙක් බලන්න පුළුවන් ඔයා මොන වගේ modules කරපු එකද කියලා. ඉතින් ඒක දැම්ම අපිට දැන් එයාට ඔයාගේ basic educational qualification එකක් දාලා තියෙනවා. හිතන්න ඔයා master's උත් කරපු කෙනෙක්. අපිට ඒකත් add කරන්න ඕනේ. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු ආයේ අපේ profile එකට අපේ මේ settings එක save වෙලාද කියලා. ඉතින් දැන් අපිට පේනවා අපේ settings save වෙලා. අපි දැන් add කරමු MBA qualification එකක් අපිට. දැන් වැඩියෙන් මේවා ඕනේ නැහැ. මම මුලින්ම එන කොලෙජ් එක ගන්න අපිට Harvard Business School කියලා දාමු. MBA එකක් දාමු. ඊට පස්සේ අපි ඔහොම විස්තර ටික මෙයා කරමු. Field of Study Management.
ඊට පස්සේ අපිට දින වකවානු දැම්ම හැකි, අපි කොච්චර කාලෙකද කරන්නේ ඒක දාලා අපිට ග්‍රේඩ් එක ආය දැම්ම හැකි. ඔයාලට ඕන යටට ගිහම තියෙනවා ලිංක් කරන්න, ඔයාලගේ ඔයාගේ PDF ෆයිල්ස් තියෙනවා, නැත්නම් වීඩියෝ ප්‍රසන්ටේෂන්ස් ඔයාල කරපු ඔයාලා ලිංක් කරන්න පුළුවන්. මම ඒ ලිංක් කරන විදිය පෙන්වන්න ඊළඟ ඔයාලගේ මගේ ජොබ් එක්ස්පීරියන්ස් පාට් එක පුරවද්දී. දැන් ඔයාලට පේනවා ඇති ඔයාලගේ යටට ගිහම තියෙනවා බිස්නස් ස්කූල්, ඔයාලගේ MBA එකයි, ඔයාලගේ BSc ඔනර්ස් එකයි. දැන් අපි බලමු කොහොමද එක්ස්පීරියන්ස් එකක් එඩිට් කරන්න කියලා. දැන් මම මෙතන ස්ටෝ ඇසිස්ටන්ට් කියලා දාලා තිබ්බා. අපි ඒක මාරු කරමු ට්‍රේනි එයාක්‍රාෆ්ට් මෙකැනික් කියල. ඉතින් අපිට ඕක දැන් මේ ට්‍රේනි එයාක්‍රාෆ්ට් මෙකැනික් කියලා එම්ප්ලොයිමෙන්ට් ටයිප් ෆුල් ටයිම්. එතකොට කම්පැනි එක අපි දානවා ABC කම්පැනි කියලා. අපි දන්නේ නැතිද ලොකේෂන් ඇට් කරන්න පුළුවන්. ඔයා තාමත් එතන වැඩ කරනවා වට ඒ එක්ස්පීරියන්ස් දන්න පුළුවන්. මතක තියාගන්න මේ ඇවිල්ලා ඔයාලට එක්ස්පීරියන්ස් තියෙන එක්කෙනෙක් නම් විතරයි. සාමාන්‍යයෙන් යුනිවර්සිටිස් වලට ගියාම අන්තිමට එයාලා දෙන ඉන්ටර්න්ෂිප් එකක්, මේ ඉන්ටර්න්ෂිප් එක ඔයාලට යූස් කරන්න පුළුවන් ඔයාලගේ එක්ස්පීරියන්ස් දාන්න. ඔයාලට වීඩියෝ එකකුත් ඇඩ් කරන්න පුළුවන් ඕන යටින්. එහෙම නැත්නම් ඒක පෙන්වන්න පුළුවන් ඔයා වාකරන දේවල්, වාගේ වීඩියෝ එක, කියන්නේ ජොබ් එක රිලේටඩ් වීඩියෝ එකක් ඔන්න ඇඩ් කර හැකි, නැත්නම් ජොබ් එකකින් වා කරන ප්‍රසන්ටේෂන් එකක් වගේ ඇඩ් කර හැකි, මේ වගේ දේවල් යාල බලන්න. දැන් ඔයාලට පේනවා ඇති ජොබ් එකක් අපි එහෙම තව එකක් ඇඩ් කරනවා නම් එහෙමයි. නැත්නම් ඔයාට පුළුවන් ඔයා ජොබ් එක අපි ඉස්සරදම කරන්ට්ලි වර්කින් ඔන් දිස් රෝල් කියලා, කියන්නේ මේ රෝල් එකේ අපි තව වැඩ කරනවා කියලා, අපිට ඒක අයින් කරලා එන්ඩ් එකක් දාලා අලුත් ජොබ් එකක ඔයාලට මේවා කරන්න පුළුවන්. හුඟක් ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් නම් කරගන්න තව වැරද්දක් තමයි ඔයාලා මැක් එක වැඩ කරන්න පුළුවන්. ඒ වුණාට ඔයාලගේ තියෙන එක්ස්පීරියන්ස් වා කරන්නේ එන්ජිනියරින් රිලේටඩ් ඩිග්‍රී එකක් නම් මැක් එකේ දේවල් මේවා අපිට හරියට පෙන්වන්න ඕන නම් කස්ටමර් සර්විස් වගේ ඒ වගේ දෙයක් ඔයාලට පෙන්වන්න පුළුවන්. ඒත් හුඟක් ඒවා ස්ට්‍රෙස් කරන්න එපා. මොකද මේක ප්‍රොෆෙෂනල් මේකක් මැක් ඔයාට ඔයාට ගන්න පුළුවන් දේවල් විතරක් ගන්න. මැග්නෝස් එකේ ඔයා වැඩ කරා නම් කස්ටමර් සර්විස් ඒ වගේම කස්ටමර් ඉන්ටරැක්ෂන් මේ වටිනා ඉංජිනියරින් වලට. ඒ වගේම මේ මගේ account එක ඔයාලට පේන ඇති මම ඔයාලා කියපු මගේ ඉංජිනියර් වීඩියෝස් දාලා තියෙනවා. ඒ වගේම මගේ එක්ස්පීරියන්ස් දාලා තියෙනවා. ඊට පස්සේ මගේ ඩිග්‍රී සර්ටිෆිකේට්ස් දාලා තියෙනවා. අවශ්‍ය නැහැ ඕනනම් දැම්ම හැකි. මගේ ඊට පස්සේ ලයිසන්සස් ඒ වගේම යට තියෙනවා රෙකමෙන්ඩේෂන්ස්. ඉතින් මේවා තමයි ඔයාලා ඉල්ලගන්න රෙකමෙන්ඩේෂන්ස්. ඔයාලට යටට ගියහම ඉල්ලගත්ත හැකි ඕනෙක් කෙනෙක් ඔයාලගේ කනෙක්ෂන් හදපුවාම. දැන් ඊළඟට මම බලන්න යන දේ තමයි කොහමද ජොබ් බැක් ගන්න කියලා. දැන් මේකට ගියහම උඩ තියෙනවා ජොබ්ස් කියලා. ඔන්න ඔතනදී ඔයාලට ඕනම රටක් ගැහුවා හැකි. ඔයාලගේ ඔයාගේ account එක හරියට හදාගත්තාම ඔයාට පුළුවන් ඕනම රටක් ගහලා ඒ රටේ. දැන් මේ ජර්මනි ඔයාලට පේනවා ඇති එක එක පොසිෂන්ස් තියෙනවා. ඒ වගේම ඔයාට උඩින් ෆිල්ටර් කරන්න පුළුවන් ඔයාගේ එක්ස්පීරියන්ස් ලෙවල් එක එන්ට්‍රි දාලා. යුරෝපියන් යුනියන් එකේ අපි බැලුව හැකි, ඒතකොට යුනයිටඩ් ස්ටේට්ස් බැලුව හැකි. ඔය ඔක්කොම වලින්ම අපිට පෙන්නනවා එක එක පොසිෂන්ස් අපේ ක්වොලිෆිකේෂන්ස් වලට අනුව. ඉතින් මේ ඔක්කොටම ඇප්ලයි කර හැකි. මේ ඔක්කොම වලින්ම ඔයාලව සූටබල් කැන්ඩිඩේට් කෙනෙක් වෙන්නේ ඔයාලගේ ප්‍රොෆයිල් එක හරියට තිබ්බොත් විතරයි. ඉතින් මේක තමයි අද මට ඔයාලත් එක බෙදා ගන්න ඕන උනේ. ඉතින් වැඩි වෙලා ගතට සමා වෙන්න. ඉතින් ඔයාලගේ කමෙන්ට් සෙක්ෂන් අපේ මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් LinkedIn account එක හදාගත්තා වැඩ කරන්නේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට පුළුවන් ඉදිරි දුවා කරන්න. මම හුඟක් එක්ස්පීරියන්ස්ඩ් කෙනෙක් නෙමෙයි. ඒත් ඔයාලගේ LinkedIn ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් යට දාන්න මම බලන්න. මම බලලා මං හිතන විදිහට ෆීඩ්බැක් එක දෙන්න. ඉතින් මේ වීඩියෝ එකත් මේ අද මේ සතියට තව වීඩියෝ එකක් අපි ඊළඟ සතියත් හම්බවමු. එතකන් keep fixing.